වක් නැති ඵලයක් ලෝකේ හටගන්නේ. නිකරුණේම කෙනෙක් වෛර කරනවා කිව්වහම ඒකත් නිගමනය කරන්න බෑ. සමහර වෙලාවට ඒකට හේතුව මීට පෙර භවයක් වෙන්න පුළුවන්. මීට පෙර භවයක ඔහුටම නෙමෙයි ලෝකේ කාට හෝ අපි වෛර ක්‍රෝධ කරලා තියෙනවනම් අනුකූල පුද්ගලයන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්න හේතු වෙන ඵලයක් ලබන්න හේතු ලබනවා. ඒ කියන්නේ වෛර වෛරකාරීකුගේ මොනවා හරි කෙනෙක්ගේ වෛරයකට ගෝචර වෙන්න අපි හේතුකාරකය වෙනවා. පෙර භවයක අපි අනුන්ට වෛර කරලා තිබුණොත් එතකොට අපි වෛර කළ පුද්ගලයා කවුරු හෝ වේවා සමහරලාට එයා මේ ලෝකේ නැති වෙන්නත් පුළුවන්. උත්තරීතර ආර්ය පුද්ගලිට එහෙම වෛර කරලා තිබුණනම් අපි සමහරට ආර්ය පුද්ගලයා දැන් පිරිනමන පාලා තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාගෙන් නෙමෙයි අපි ඒකේ ප්‍රතිඵලයේ පස්සේ ආපහු වෙන්නේ. ඒ කියන්නේ ඒ જાතියටම ගැලපෙන්නා වූ අසත්පුරුෂ ලෝකයක් තව මේකේ ඉන්නවා ඉතුරු වෙලා. කෙනෙකුට සුදුසු අවස්ථාවක් ආවොත් වෛර පහ කරන්න වෛර කරන්න ඒ වගේ පහර ගහන්න පිරිසක් ලෝකේ ඉන්නවා. අන්න ඒ බඳු පිරිසක්ගේ සාපේට ගෝචර වෙනවා. සමහරවිට ඒ පිරිසත් අපිට වෛර කරන්න පුළුවන්. හැබැයි එයා අපිට වෛර කරපු නිසා මේ අපි එයාට වෛර කරපු නිසා එයා අපිට වෛර කරනවා කියන එක නෙමෙයි උතන තියෙන්නේ. අපි ලෝකයාට වෛර කරපු නිසා ලෝකයේ සුදුසු තැන් වලින් ඒ වෛරයට ප්‍රතිචාර අපිට ලැබෙන එකයි. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී අපි මේ අපි දන්නේ නැහැ සමහරවිට අපිට වෛරේන පුද්ගලයාට අපි වෛර කරලා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා ස්වභාවයෙන්ම ලෝකයේ ඒබඳු අවස්ථාවට පහර ගහන જાතියේ මිනිහෙක් නะ. ඒ කියන්නේ මේ ලෝකේ සත්තු එක එක විදිහට යනවා. එහෙම කෙනෙක් ගියවත් අපිට ඇදලා ඉන්න පුළුවන්. මොකද හේතුව අපි එකට ගෝචර වෙන්න සුදුසු නිසා. එහෙම නැත්නම් අපි කරපු එකක් නිසා පිළිගන්න බලාපොරොත්තු වෙන වෛරකාරයෙක් වශයෙන් කෙනෙක් පස්සේ ගිහින් වෛර කර කර ඉන්නත් පුළුවන්. අර දෙව්දත්තර මේ එදා ආවා වගේ බෝසතාණන් වහන්සේ වාගේ. මේ කොයි ක්‍රමයකින් හරි වෛරකාරයෙක් ආවොත් කොහොම හරි අපිට ඒක ගෝචර වෙන්න අපේ කොනක් තියෙන්න ඕනේ. කවදා හරි අපි ලෝක සත්ත්වෙන්න අවිට කරලා තියෙන්න ඕනේ. ඒ අවිට කරපුවාම තමයි ඒකට ප්‍රතිචාර වශයෙන් ලෝකේ බඳු ලෝකයාගේ අපිට පරිගන්න හේයාගේ හිත නැමෙන්නේ හිත හැදිලා එන්නේ. දැන් මේ වෙලාවට අපි මොකද කියන්නේ ලෝකයාටම මිත් වරන් ලෝක පුද්ගලත්වයෙන් වරණ අවස්ථාවක් තිබුණොත් ඒ වගේ අපි උපක්‍රමශීලීව දැනගන්න ඕනේ මේක පුද්ගලත්වයෙන් එන හේතුවක් තියෙනවාද. වෛරක්කාරයෙක් වශයෙන් නිතරම පසුපස එන කෙනෙක් විශේෂ පුද්ගලයේ දැක්කොත් එයා විශේෂ හේතුවකින් හදගත්ත එක ආවට ගියාර තනින් තන්දි අපිට වෛර පා කරන විදිහ මොනව හරි නිකන් එනු පද කියලා එමේ යනවා නැමුත ඒක විශේෂයක් කරලා නැන්නා. එයා සාමාන්‍ය ලෝකයාගෙන් අපිට එන එක. ඔවගේ දකින්න ඕනේ. යම් පුද්ගලයෙක් විශේෂයෙන් වෛර කර පසෙන් එනවනම් අපි ඒකට හොයලා බල බල ඇඟිලි ගහ ඒක එයාගේ නිකන් එයාගේ අව මේ ජීවිතේ කොටසක් කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවනම් සමහරවිට බොහෝ පෙරම අපි කරපු වෛරයේ ඵලි ගන්න කෙනෙක් වශයෙන් පස්සේ එන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණත් අපි නම් ගොත් සිහි කරලා ඒ පුද්ගලයාට මෙත් වරන්නත් පුළුවන්. සියලු ලෝක සත්ත්වයාට මෙත් වරනකොට එයාට කොටසයි යන්නේ. ඒතොර අර වගේ විශේෂ පුද්ගලයාගේ විශේෂ වෛරය වළක්වන්න එයාගේ නමට මෙත් වරනවා. මේ මෙත් වරනකොට එක දෙයක් වෙනවා. යම් කිසි ආකාරයෙන් අපි ණයෙන් නිදහස් වෙනකොට මෙත් වැඩීම නිසා අපි ණයෙන් නිදහස් වෙනවා. වන්දි ගෙවුවා වෙනවා. මෙන්න මේ වන්දිය ගෙවුනොත් ඊට පස්සේ ඔහු අපිට විශේෂයෙන් වෛර කරපු එක නතර වෙනවා. එක පැත්තකින්. ඒතර ඔහුට මෙත් වන්නකොට ඒ ආශිර්වාදයේ ඔහුගෙන් ඒ අපිට වෛර කරන්න තියෙන විශේෂ හේතු අපි ළඟ නැත්නම් අපිට වෛර කරන්න ඔහුට හේතු නැතුව යනවා. ඒ නිසා ඔහු අපිට වෛර නොකරන තත්ත්වයටපත් වෙනවා. දැන් යම් කෙනෙක් අපිට වෛර කළොත් එහෙම කෙනෙක් කෙනෙකුට වෛර කළොත් කොහොමද ඔහුට පාපය ගොඩනගිනවම. දැන් අපි කරපු වැඩේ මොකද වෙන්නේ? අපි ණය කියලා නිදහස් වෙනකොට අපි නිසා පව් කරගන්නකොටස ඒකත් නැති වෙන්න හේතු වෙනවා. ඒකත් එක පැත්තකින් ඔවුන් පාපෙන් නිදහස් වීමට පාපෙන් සදහට නිදහස් වෙන්නේ ඒ හේතුවෙන් ඔවුන් පව් කළා නම් ඔවුන් ඒකෙන් නිදහස් වෙනවා. දැන් අපි ලෝකයාට මෙත් වන්නකොට ඒ ආශිර්වාදයේ විශ්වයේ විහිදිලා පැතිරිලා පිහිටනවා. හැබැයි යම් කිසි පුද්ගලෙයි ඒ මෙත්තා සාගත හිතට අනුකූල වුණා කවදා හරි ඔහුට ඒ ශාන්තිය ඇදිලා යනවා. නිකුත් කරන ශක්තියක් අකාලේ විනාශ වෙන්නේ නැහැ. ඒ ශක්ති විශේෂ නාම ගෝත්‍ර කියන කොටසට ගිහිල්ලා නාම ලෝකෙ පිහිටනවා. අපි ඔවර කියනවා භවය කියලා. ඒ පුණ්‍ය භවයක පිහිටනවා. ඒ පිහිටන එක මේ භවය තුල අපි දැන් මේ මේ ಜಾති වශයෙන් අපි වෙන් වෙන්ව හිටියද භව වශයෙන් බොහෝ කොට අපි එකතු වෙ ඉන්නවා. භවයේ සම්බන්ධය අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් බොහොම යුක්තයි. මේ ಜಾති වශයෙන් ඉන්න කොටත් ඒ සම්බන්ධතාවය තියෙනවා.
අපි ජාති වශයෙන් පුද්ගලිකව වෙනස් කරගෙන තියෙන නිසා ඒවා වෙනස් වෙවි පුද්ගලික වෙලා තියෙනවා. කොටස් වෙන් වෙලා තියෙන්නේ ඒකයි. දැන් භවයට පිහිටින්න ඒවා නිශ්චලයි. ඒ කියන්නේ අපි හිටවල ඉවරයි. අපි ජාති වශයෙන් සංඛාර ගොඩනගෙනකොට විවිධාකාර වෙනවා ජාතියේදී. අනේ භවයට තැන්පත් කරවන මිත්‍හිතා. ඒක ආයිතරය මේ එතන විපරීත වෙන්න විදිහක් නැහැ. ඒ පිහිටෝපේ ශක්තියක් වශයෙන්ම පිහිටනවා. ඒක විශ්වය තුළ අපි සම්බන්ධතාවයේ තියෙන සියලු සත්වයින්ටම ක්‍රියාත්මකයි. සියලු සත්වයින්ටම මේකේ පොදු ආකර්ෂණ සම්බන්ධයක් වැදිනවා. හැබැයි ලෝක සත්වයකට ඇදලා ඉන්නේ ඊට අවස්ථාව ලැබෙනකොට. අනන්තර සමානාන්තර ප්‍රත්‍ය සම්බන්ධ වෙන්නේ. සමානාන්තරයක් යම් කෙනෙක් හදාගත්තා නම් අර අනන්තර වශයෙන් තිබිච්ච භව ශක්තිය අර පිහිටෝපුවා ඔහු කරා ඇදී එන්න පටන් ගන්නවා. ඇදී එනකොට එයාගේ ශක්තිය වර්ධනය කරගන්න හේතු වෙනවා. උපනිශ්‍රේ වෙනවා. ඒ විදිහට අනික් කෙනෙකුට ඒක පිහිටක් වෙනවා. ඉතින් ඒ නිසා ආවැඩක් වෙන්නේ නැහැ කොයි අතින්ම ආපත යන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේලා සියලු ලෝ සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් පතුරවපු මෛත්‍රිය. උන්වහන්සේලා පිරිනමන් පෑවට ශක්ති විශේෂ විනාශ වෙන්නේ නැහැ. පතුරවපු ශක්තිය අදිෂ්ඨාන කරපු ශක්තියින් තියෙනවා. කවදා හරි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවංකව බුදු පිළිසරණ පතනකොට අර ශක්තිය අපි කරා ඇදී එනවා. ඒකත් විශේෂය. ඒකම තියෙන්නේ අර කන්ද සූත්‍රයේ සූත්‍රයේ කන්ද පිටේ තියෙන්නේ. අද සෝහං නමෝ භගවතෝ නමෝ සත්තන්නම් සම්මා සම්බුද්ධානන්ති කියන. මොකද අපි අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපානි ආදි වශයෙන් කියලා. අයුච්චිකා සතපදි උන්නානාභි සරබු මෝචිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටිකමන්තු භූතානි සෝහං නමෝ භගවතෝ නමෝ සත්තානං සත්තන්නම් සම්මා සම්බුද්ධානන්ති. දැන් මට මේ ආරස්සාව සලසන්න කියලා. ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරනවා සත්බුදුරයන් වහන්සේට නමස්කාර කරනවා කියලා මෙහෙම එකක් කියනවා. දැන් සත්බුදුරයන් වහන්සේලා පිරිනමන් පාල ඔක්කොම. හැබැයි සත්බුදුරයන් වහන්සේලා නමස්කාර කරලා අපි ශක්තිය හඳවා ගන්නවා ඒ තුලිය. දැන් ඒතර ඇයි ඇයි නිහයිර බුදුරයන් වහන්සේට නමස්කාර නොකරේ? දැන් වතනත් හේතුවක් තියෙනවා. හතේ විශේෂය මොකද්ද? දැන් ඔකත් අපි දැනගන්න ඕන කාරණයක්. දැන් මුලදී හිටපු බුදුවරු වෙන විපස්සි සීකි ආදි වශයෙන් පෙන්න බුදුරයන් වහන්සේලා. ඒ උන්වහන්සේලාගේ කාලෙදී උන්වහන්සේලාගෙන් බණ අහලා අනාගාමි ඵලයට පත් වෙච්ච උත්තමයෝ අදත් ඉන්නවා අකනිටා බබලෝ. යම් බුදුවරයෙක්ගෙන් බණ අහලා ඉතින් එතෙන්ට ගිය කෙනෙක් ඉන්නවනම් අපේ සම්බන්ධය තියෙනවනම් සම්බන්ධතාවයක් තියෙනවනම් අන්නේ අයට පේනවා අර නම කියන්නේ අපි මේ தත්තර පත් කරවන්න ධර්මයේ දේශනා කරපු බුදු පියාණන් වහන්සේගේ නේ. උන්වහන්සේගෙන් වනහල නේද අපි මේ தත්තර පත් වුනේ. ඒ අපි අපේ අපි උත්තරීතර වශයෙන් අපිට යහපත උදා දුන් ඒ ගුරු පියාණන් වහන්සේට නමස්කාර කරන. ඒ පුද්ගලයාට අපි උදව් කරන්න ඕනේ. කියලා බ්‍රාහ්මණයට හිතක් වැඩෙනවා. මෙන්න මේ නිසා ඒ බ්‍රාහ්මණයන් කියලා ආකර්ෂණයක් ලැබෙනවා ඒ පුද්ගලයාට සාන්තිය. ඒක ජීවමාන පුද්ගල සාන්තිය. උත්තමයන්ගෙන් ලැබෙන සාන්තිය. විපස්සී බුදුරන් වහන්සේගෙන් බණහල අනාගාමී ඵලයට පත් වෙලා ඉන්න අය විපස්සී බුදුහාඳුරගේ ගුණ කියනවට කැමතියි. දැන් ඔකට හොඳ උපමාවක් තියෙනවා ධර්මයේ.